අපි මේ මාලිමාව තුළ එකතුවීම ගැන මම සඳහන් කරා. ඒ එකතුවීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ වැළලී ගිය අපරාධ තියෙනවා, පැමිණිලි තියෙනවා. ඉදිරි කාලේ ඒ පැමිණිලි ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය, හීතුනාර්ග, පෝද්දල ජයන්තට පහර දීම වගේ තව ගණනාවක් තියෙනවා. සියල්ල පාස්කු ප්‍රහාරය ඇතුළු. මොකද පාස්කු ප්‍රහාරයේ ඇත්තරම කුමන්ත්‍රණයක් කියන සැකේ අපිට තියෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිත සැක සහරාන්ට ඉහලින් පුද්ගලෙක් හිටියා කියන එක අපි විශ්වාස කරනවා. අබුහින්ද කියලා චරිතයක් විශ්වාස කරනවා. නමුත් බලන්න පහුගිය කාලේ සමාජ මාධ්‍යවල හෙළිදරවුණ තොරතුරු අනුව මේ අබුහින්ද කියන පුද්ගලයා ගැන තොරතුරු දැන් එළියට ඇවිත් තියෙනවා. පාස්කුවේ කුමන්ත්‍රණය ගැන තොරතුරු ගණනාවක් එළියට ඇවිත් තියෙනවා. අර අසත් බමුලාන චැනල් 4 එකේ කරපු හෙළිදරව් ගැන පරීක්ෂා කළ යුතුයි. මොකද ඒක කියනවා වනාතිර ලැක්ටෝස් වර්ති රැස්වීමක් තිබ්බා මේ කුමන්ත්‍රණය ගැන. එතනට සහභාගී වුණා සහරාන්, එතනට බුද්ධිවන්ත නිලධාරීන් සහභාගී වුණා කියලා එයක් කියනවා. ඉතින් මේ ඇත්තද බොරුද කියන එක අපි විමර්ශනය කරලා තහවුරු කරගන්න ඕනේ. මම හිතන්නේ අපිට ඉදිරියේ කරන්න තියෙන අන්න වෙන දේවල්. හිටපු නීතිපතිතුමා දකුණුලි වේරමහත්මයා එයත් ප්‍රසිද්ධිය මාධ්‍යයට කිව්වා මේක නාම කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඉතින් මේක විභාග මේක විමර්ශනය කළ යුතුයි. ඒ මියගිය 280ක ඒ අහිංසක කතෝලික ජනතාව වෙනුවෙන් තුවාල ලැබපු කටින් මව්පියන් අහිමි වෙච්ච ඒ දරුවන් වෙනුවෙන්, ඒ දරුවන් අහිමි වෙච්ච මව්පියන් වෙනුවෙන් අපි මේ විමර්ශනය කරලා යුක්තිය ඉෂ්ට කළ යුතුයි. ඉතින් අපිට විශ්වාසයක් තියෙනවා ජාතික ජන බලවේගයේ කණ්ඩායමත් එක්ක අපිට මේ විමර්ශනය ඉදිරියේ කරන්න හැකි වෙයි කියලා. ඒ වගේම දැන් මේ කලබල වෙලා ප්‍රකාශ නිකුත් කරන අය දිහා බලපුවාම ඒ අය ඉන්න කඳවුර මොකද්ද කියන එක අපිට පැහැදිලි. ඒ කඳවුරෙන් මේ විමර්ශන වලට සාධාරණ සිද්ධ වෙයිද කියන සැකේ අපි කාටත් තියෙනවා.